විසවිස ලෝක කුසලාණය 2024 ආරම්භ වීමට නියමිතයි ශ්‍රී ලංකාවේ දිනවලින් කිව්වොත් නම් ජූනි 2 වෙනිදා නමුත් ඇමරිකාවේ දිනවලින් කිව්වොත් එහෙම ජූනි 1 වෙනිදා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි කතා කරා මේ කාලසටහන් නිකුත් කරලා තියෙන විශේෂම ආරම්භ වන වේලාවල් එහෙම. එතකොට පැය 9:00 10:00 විතර වෙනසක් තියෙන නිසා සමහරක් වෙලාවල් වලට එක දිනයක් පහු වෙලා තමයි ශ්‍රී ලංකාවේ වේලාවෙන් තරඟ ආරම්භ වෙන්නේ කියන එක මම අවසාන ලයිව් රෙකෝඩින් එකේදීත් කිව්වා. ඉතින් කොහොම හරි දැන් වාර්තා වෙන තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදීන් වාර්තා කරලා තියෙනවා මූලික සංචිතයක් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නැත්නම් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරාගෙන එම මූලික සංචිතය ලෝක කුසලාණය වෙනුවෙන් පුහුණු වීම කටයුතු ආරම්භ කරලා තියෙනවා කියලා. මගේ මතකේ හැටියට මේ 5 වෙනිදා වන විට කණ්ඩායම් නම් කරන්නට ඕන. හැබැයි මේ 25 වෙනිදා දක්වා කිසිදු බාධාවක් නැතුව කණ්ඩායම් වෙනස් කරන්නට පුළුවන්. ඒ කියන්නේ සංචිත වෙනස් කරන්නට පුළුවන් ICC තාක්ෂණික කමිටුවේ අවසරයක් ගන්නේ නැතුව. මේ ICC තාක්ෂණ කමිටුවල අවසර අරගෙන ක්‍රීඩකයන් මාරු කරන එක සම්බන්ධයෙන් අපිට හොඳම අත්දැකීමක් මෑත කාලයේදී තියෙනවා. ඉතින් ඒක මම වැඩි ආපහු කියන්න යන්නේ නැහැ. මොකද අවසාන ලෝක කුසලාණේ 2023 ඉන්දියාවේදී වෙච්ච වැඩේ අපිට මතකයි. ඉතින් අපේ හිතුමතේට ක්‍රීඩකයන් මාරු කරන්නට පුළුවන් 25 වෙනිදා වෙනකන්. නමුත් 25න් පස්සේ සංචිත මාරු කරනවා නම් අවසර ගන්නට වෙනවා. ඉතින් ඒ නිසා කොහොමත් ලෝක කුසලාන සංචිතයක් වැඩිපුර ක්‍රීඩකයන් සූදානම් කරනවා. වැඩිපුර ක්‍රීඩකයන් දෙන්නෙක් විතර සමහරක් විට ඇමරිකාව බලා යයි. මොකද දීර්ඝ ගුවන් ගමනක් තියෙන්නේ. දවස් දෙකක් විතර යනවා ක්‍රීඩකයෙක්ට හදිස්සියේ හරි සංචිතයට එකතු වෙන්නට සිද්ධ වුණොත්. එම නිසා කොහොමත් මේ පාර ක්‍රීඩකයන් කිහිප දෙනෙක් වැඩිපුර යයි කියලා අපිට අනුමාන කරන්නටත් පුළුවන්. ඉතින් බලමු මේක මොකද්ද වෙන්නේ කියලා. කොහොම වුණත් 15 දෙනයි හරියටම සංචිතයට නම් කරන්නට පුළුවන්. ඊට අමතරව කවුරු හරි නම් කරනවා නම් ඒක අදාළ කණ්ඩායම තමයි වග බලාගන්නේ. ඔවුන්ව කණ්ඩායමට ඇතුළත් කරනවා නම් ICC අනුමැතිය අරගෙන තමයි 15ට ඇතුළත් කරන්නට වෙන්නේ. ඉතින් සාමාන්‍ය සිදුවීම ඕක කියන එක තමයි කියන්නේ. ඉතින් ක්‍රීඩකයන් 32 දෙනෙක් නම් කරලා තියෙනවා කියලා තමයි සඳහන් වන්නේ මූලික සංචිතයක් විදිහට. ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ සිටින මූලික ක්‍රීඩකයන් 32 දෙනා විදිහට මේ ටික අපට හඳුන්වන්නට පුළුවන් විවිධ අංශවලින්. පිතිකරුවෝ, තුන් ඉරියව් ක්‍රීඩකයෝ, පන්දු යවන්නෝ, දඟ පන්දු යවන්නෝ, වේග පන්දු ඔක්කොම එහෙම එකතු කරලා ගත්තාම 32ක් අපට මෙතන පේන්නට තිබෙනවා. ඉතින් කැපී පෙනෙන ක්‍රීඩකෙක් විදිහට මට මෙතන පේනවා මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වන බානුක රාජපක්ෂත්. මේ 32 දෙනා ඇතුළත ඉන්නවා අපේ මේ ප්‍රේක්ෂකයන් විමසන කාරණයක් තමයි මේ බානුක රාජපක්ෂ වගේ ක්‍රීඩකෙක් ලෝක කුසලාණයට ගෙනිච්චොත් මොකද කියන අදහස ගොඩක් දෙනෙක්ගේ ඉදිරිපත් වෙලා තිනවා මේ අවසාන තරගාවලිත් එක්ක බලපුවාම. ඉතින් ඔන්න ඒ ගොඩක් දෙනෙක්ගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙලා තියෙනවා. පසුගිය කාලයේදී යම්කිසි ආබාධත්වයක් තියෙනවා කියලා දේශීය තරඟ ක්‍රීඩා කරේ නැහැ කියලා තමයි උපුල් තරඟ කිව්වේ. නමුත් බානුක ඇතුළත් වෙලා තියෙනවා. ඊට අමතරව ගත්තාම නිරෝෂන් දික්වැල්ල වගේ ක්‍රීඩකයනොත් මේ 32 ඇතුළත ඉන්නවා කියන එක විශේෂයෙන්ම කියන්නට ඕන. ඒ වගේම මෙවර IPL වරම් ලැබුණ නැතම් IPL සංචිතයක ඉන්න විජයකාන්ත් වියස්කාන්ත් පළවෙනි වතාවට ලෝක කුසලාන සංචිතයක ඉන්නවා. සමහරකට පළවෙනි වතාවට ජාතික සංචිතයක මූලික දෙනා ඇතුළේ ඉන්නවා කියලත් කියන්නට පුළුවන්. නමුත් අපි දන්නේ අවසාන මොහොතේදී කී දෙනෙක්ට මෙතනින් අවසාන සංචිත දක්වා යන්නට පුළුවන් වෙයිද කියන එක. يعني අතිරේක ක්‍රීඩකයන් දක්වාවත් කී දෙනෙක්ට යන්න පුළුවන් වෙයිද කියලා අපිට හරියටම කියන්න බෑ. මොකද ක්‍රීඩකයන් 15යි නිල වශයෙන් නම් කරන්න පුළුවන්. එතකොට මෙතන වැඩිපුර ක්‍රීඩකයන් 17 දෙනෙක් ඉන්නවා. එතකොට කවුරු කැපෙයිද කියලා අපිට හරියට කියන්න බෑ. මම කතා කරන්නේ දැන් අපි කතා කරා ලෝක කුසලාණයට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයන් 15 දෙනෙක් අපිට දැනටත් අනුමාන කරන්න පුළුවන් පසුගිය තරගාවලිත් එක. එතකොට එක ක්‍රීඩකෙක් හෝ දෙදෙනෙකුට විතරයි අවස්ථාව ලැබෙනවා නම් ලැබෙන්නේ අමතරව කියන එක අපි කොහොමත් දන්නා කාරණයක්. ඉතින් මේ 32 ගැන අපි කතා කරමු. නායකයා වනිදු හසරංග, චරිත් අසලංක උපනායකයා, ඊට පස්සේ කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, ඇන්චලෝ මැතිව්ස්, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, අවිෂ්ක ප්‍රනාන්දුත් ඉන්නවා, දිනේෂ් චන්දිමාලුත් ඉන්නවා. ඔන්න කාලෙකට පස්සේ කියවෙන නමක් T20 සංචිතේ. අවිෂ්ක ප්‍රනාන්දුර නම් අවසාන තරගාවලිය සාර්ථක වුණේ නැහැ. ලසිත් ක්‍රූස් පුල්ලේ, සහන් ආරච්චිගේ, නිරෝෂන් දික්වැල්ල, බානුක රාජපක්ෂ, කුසල් ජනිත්, ධනංජය සිල්වා, අකිල ධනංජ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, දිර්ෂාන් මදුෂංක, අසිත ප්‍රනාන්දුරත් ඔන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ප්‍රමෝද් මදුෂාන්, මයිස් තීක්ෂණ, මතීෂ පතිරණ, ලහිරු මදුෂංක, මේ අපි සාමාන්‍යයෙන් මෑත කාලයේදී කියවෙන්නේ නැති නම් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට ලහිරු කුමාරටත් අවස්ථාව ලැබිලා තියෙනවා මේ සංචිතයට. විජයකාන්ත් වියස්කාන්ත්, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර, ජෙෆ්‍රි වැන්ඩසේ කියන 32 තමයි මෙතනට නම්
කරලා තියෙන්නේ කියලා සඳහන් වෙන්නේ. එතකොට මේ 32න් 15ක් තෝරා ගනිවි අවසාන වශයෙන් සංජිතයේ විදිහට අතිරේක ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත් සූදානම් කරයි. ඊට අමතරව ක්‍රීඩකයන් 5 දෙනෙක් වගේ සූදානම් කරයි සමහරක් විට ඇමරිකාව බලා ක්‍රීඩකයන් 2-3 දෙනෙක් යාවි කියලා අපිට අනුමාන කරන්නට පුළුවන්. ඉතින් වැඩි බර තියෙන ක්‍රීඩකයන් නැවතත් මේකෙන් බලාගෙන ගියොත් හැම වනිදු හසරංග චරිත් අසලංක කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක සදීර සමර වික්‍රම ඇන්ජලෝ මැතිව්ස් කමිදු මෙන්ඩිස් දසුන් චානක කුසල් ජනිත් පෙරේරා දුෂ්මන්ත චමීර දිර්ෂාන් මදුෂංක මයිස් තීක්ෂණ මතීෂ පතිරණ නුවන් තුෂාර මේ වගේ ක්‍රීඩකයන් ඉදිරියෙන් ඉන්නවා කියලා මට හිතෙනවා. ඉතින් ඔබට ඔබේ 15 මූලික 15 කමෙන්ට් කරන්නට පුළුවන් කොයි 15 වගේ වෙයිද කියලා. ඉතින් පොඩ්ඩක් තර්කානුකූලව හැබැයි ඒ 15 මතපල කරනවා නම් හොඳයි. මොකද මේ එකපාරම උඩින් සංචිත වලට ලෝක කුසලාන සංචිත වලට පහත් කරන්නේ නම් නැහැ. ඉතින් අවසාන කාලයේදී දක්වපු දක්ෂතාවත් එක බලලා තමන්ගේ මූලික 15 දෙනා කමෙන්ට් කරොත් අපි කාටත් නිකම් යම් කිසි අදහසක් බලා ගන්නට පුළුවන් කියලා තමයි කියන්නට තියෙන්නේ. ඉතින් මට හිතෙන විදිහට ඉස්සරහින් සිටින ක්‍රීඩකයන් ටික තමයි මම මේ 32 අතුරෙන් කිව්වේ. අපි බලමු ඉතින් කොහොම වුණත් අපි අකමැත්තෙන් වුණත් මෙතන ක්‍රීඩකයන් 17 දෙනෙකුට අනිවාර්යෙන්ම අවස්ථාව ලැබෙන්නේ නැහැ මූලික 15ට එන්න. හැබැයි ඒ 17 ඇතුළෙන් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට අවස්ථාව ලැබෙයි ඇතුළේ ක්‍රීඩකයන්ගේ යම් කිසි ආබාධ ආවොත් ආදේශ කරන්නට. ඉතින් අපේ පළවෙනි තරගය ශ්‍රී ලංකාවේ දිනවලින් ගත්තොත් ජූනි 3 වෙනිදා ආරම්භ වීමට නියමිතයි රාත්‍රී 7ට. ඊට පස්සේ ජූනි 8 ජූනි 12 ජූනි 17 කියන දිනයන් වලදී පළවෙනි වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට සිටිනවා. channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව Facebook page Instagram TikTok සියල්ලම follow කරන්න.